අපි කලින් වීඩියෝ එකේ කතා කරේ විචල්්‍ය කියන්නේ මොනවද කියන එක ගැන. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු විචල්්‍ය නාමකරණය පිළිබඳ, විචල්්‍ය නාමකරණයේ රීතීන්. මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අංක එක, නාමය. දැන් විචල්්‍ය නාමයක් විචල්්‍ය නාමකරණයේදී ලබා දෙන නම සරල අර්ථවත් නමක් වෙන්න ඕන. උදාහරණයක් විදිහට මම විචල්්‍යයක් නම් කරනවා. දැන් නමක් නම් නේම් සමානයි සමන් කියලා දාමු. සරලයි, අර්ථවත්, බලන කෙනාට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. මේ විචල්්‍යයට දීලා තියෙන අගේ නමක් කියලා අඳුරගන්න පුළුවන්. ඊළඟට දෙවනි දේ තමයි මේ විචල්්‍ය නාමකරණය කරනකොට විචල්්‍ය නම ඇතුලේ ස්පේස් තියෙන්න බෑ. මේ විදිහට ගම් බලන්න. උදාහරණයක් දැන් මම ගන්නම් නේම් කියලා. නේම් කියනකොට මෙතන ස්පේස් තියලා මී දාන්න බෑ. කලින් එකම අපි රන් කළ බලමු. සයින්ටැක්ස් එරර් එකක් එනවා. ඒ නිසා මෙතන මේ විදිහට ස්පේස් තියන්න බෑ. ඊළඟ දේ තමයි පයිතන් වල විශේෂ කීවර්ඩ්ස් භාවිතා වෙනවා. ඒ විශේෂ කීවර්ඩ් එකක් අපිට විචල නාමයක් විදිහට භාවිතා කරන්න බෑ. උදාහරණයක් විදිහට පයිතන් කීවර්ඩ්ස් තියෙන මං ඉස්සරහට කතා කරන්න. ක්ලාස් කියලා. ක්ලාස් කියන්නේ කීවර්ඩ් එකක්. පයිතන් එකෙන් හඳුන්වා දීපු විශේෂ ඉඟි පදයක් නැත්නම් කීවර්ඩ් එකක්. මේක මට විචල්්‍ය නාමයක් විදිහට භාවිතා කරන්න බෑ. අපි 10 කියලා දෙමු. වාක්‍යයක් රන් කරලා බලමු. සින්ටැක්ස් එරර් එකක් එනවා. ඒ නිසා ක්ලාස් කියලා දුන්නේ පයිතන් වලින් හඳුන්වා දීපු කීවර්ඩ් එකක්. නාමකරණ කරනකොට දැන් අපි මෙහෙම බලමු. විචල්්‍ය නාමයක් කැපිටල් නම කැපිටල් සිම්පල් එකෙන් කේස් සෙන්සිටිව් විචල්්‍ය. දැන් පයිතන් භාෂාව කේස් සෙන්සිටිව්. අපිට දැන් විචල්්‍ය මෙහෙම කැපිටල් වලින් නම් කරන්න පුළුවන්. කැපිටල් ඒ සමානයි 10යි සිම්පල් ඒ සමානයි 20යි. දැන් මම කැපිටල් ඒ ප්‍රින්ට් කරොත් එන්නේ 10. සිම්පල් ඒ ප්‍රින්ට් කරොත් එන්නේ 20. ඒ කියන්නේ පයිතන් වලට කැපිටල් සිම්පල් බලපෑමක් නැහැ විචල්්‍ය නාමකරණයේදී. විචල්්‍යයක් අපිට කැපිටල් වලින් වුණත් සිම්පල් වලින් වුණත් නම් කරන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ. හොඳයි, විචල්්‍ය නාමකරණය ගැන තව විශේෂ දෙයක් අමතක වුණා. අපි දැන් විචල්ලේ නමට මුලට අන්ඩර්ස්කෝ එකක් දෙන්න පුළුවන්. ඔහොම අන්ඩර්ස්කෝ එකක් දීලා අපි නම් කරමු සමන් කියලා. සොරි, නේම් කියලා. නේම් සමානයි සමන් ඉස්සෙල්ල වගේ. දැන් මම නේම් එක ප්‍රින්ට් කරොත් දැන් මම print name සමන් කියලා ලැබෙනවා. අපිට විචල්්‍ය නමේ විචල් නාමකරණය කරනකොට විචල්්‍ය නම් කරන්න පුළුවන් මුලට underscore එකක් දාලා, ඒක ප්‍රශ්නයක් නැහැ. විචල්්‍ය නාමකරණයේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් තමයි මම මේ වීඩියෝ එකේ කතා කරේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙනකන් අදට නවතින්නම්.